ඊයේ දිනේට සාපේක්ෂව වැස්තත්ති අඩුවීමක් අපේක්ෂා කරනවා. හැබැයි අවුරුද්දටත් මේ නිති දික් කොටසේ වැසි පවතින ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. බස්නාහිර, සබරගමු, නුවර නුවරඑළිය සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල කඩින් කඩ වැස්තත්යන් නිර්මාණය වෙනවා. වයඹ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. තවදුරටත් මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීම අපි අපේක්ෂා කරනවා. මේ සුළඟ ප්‍රධාන වශයෙන්ම නිද්දිසයන් හමන්නේ. මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යනවා. මේ තත්ත්වය බලපාන්නේ විශේෂයෙන්ම උතුරු මැද වයඹ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත, තිරිකුණාමලය, හම්බන්තොට සහ මොන්රාගල දිස්ත්‍රික්කවල මේ තත්ත්වයේ බලපෑම් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්නත් පුළුවන්. මුහුදේ කාලගුණය ගත්තම විශේෂයෙන්ම කංකසන්තුරේ ඉඳන් පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තිරවල සුළඟ ප්‍රධාන වශයෙන්ම නිර්දිශයන් හමනවා. සුළඟේ ප්‍රවේගය අපි ගත්තම සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුදු සීමාව තරමක රළු වීමේ හැකියාවනුත් තියෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ තත්ත්වය අද සහ හෙට తాවකාලික අඩු වුණත් පළවෙනිදා දෙවෙනිදා කියන දින දෙක තුල නැවත වරක් මේ නිති දික් කොටසේ වැස්සත්තේ ලෙසින්ම පවතින ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ.